ඇමතිතුමාට මායි බොවන් මගේ නම නයන් සිල්වරත්නම් ඕගොල්ලෝ මේ සම්බන්ධ වෙලා ඉන්නේ ඩීප් හෙවන් කවුන්සලින් එක්ක අද මට හිතුණා ඕගොල්ලොත් එක්ක කතා කරන්න මානසික ගැටලුවක් ගැන දැන් ලෙඩක් තියෙනවානේ OCD කියලා ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර් මොකද්ද මේකේ වෙන්නේ ඔබ්සෙෂන් එකක් කියලා කියන්නේ කෙනෙක්ට තියෙන ඔළුවට බලපාන මොනවාම හරි જાතියේ සිතුවිල්ල දැන් ඔයාට එකම සිතුවිල්ල ඔළුවේ නිතර නිතර එනවා කියන එකෙන් කියන්නේ ඔයාට OCD තියෙනවා කියන. දැන් හිතන්න මෙහෙම OCD කියන එක විවිධාකාරයෙන් තියෙන්න පුළුවන්. එක එක කෙනාට එක එක જાතිය OCD තියෙනවා. සමහර කට්ටියට ආගමික ස්ථානයකට ගියාම අසභ්‍ය දර්ශන වගේ ඔළුවට එන්න පුළුවන්. එක එක උන්ට සෑහෙන වතාවක් මනසට එන නිසා අන්න එතකොට ඒක ඔබ්සෙෂන් එකක් වෙන්න පුළුවන්. නිතර නිතර හිතන්න අරගෙන. ඒක ගැනම හිතෙනවා. තවත් සමහර කට්ටියකට ඔලේ ඉන්න gedara ඉන්න කාට හරි මේ කරදරයක් වෙයි ගමනක් යනවා නම් එහෙම කියලා හිතලා එයා ඒක ගැන නිතර නිතර හිතලා වද වෙන්න ගන්න. ඒ කියන්නේ මෙයාට කරදරයක් වෙයි මෙයා නැති වෙයි හෙට යනකොට ප්ලේන් එක වැටෙයි ඔහොම කියලා දේවල් හිතෙන්න ගන්නවා. තවත් සමහර කට්ටිය මේගොල්ලොන්ට මේ නම්බරත් එක්ක ගැටලු තියෙන. ඒ කියන්නේ කොහේ ගියත් ඉලක්කම 4 වෙන්න ඕන නැත්නම් ඒ විරට්ට සංඛ්‍යාවක් වෙන්න ඕන ඔත්ත්‍ය සංඛ්‍යාව කෝ වගේ දෙයක් වෙන්න ඕන. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම හොරකමක් කරලා දිනු පොලිසියෙන් එයි මාව අරගෙන යන්න කියලා. දැන් මෙන්න මේ වගේ මේවට අපි කියන්නේ ඔබ්සෙෂන්ස් කියලා. කියන්නේ සාමාන්‍ය කෙනෙක්ට ඔබ්සෙෂන් එකක් තියෙන්න පුළුවන්. වමනාට වඩා මට හිතනවා ඉගෙන ගන්න ඕන කියලා. ඒක සමහරට ඔබ්සෙෂන් එකක් වෙන්න පුළුවන්. ඔබ්සෙෂන් එකක් කියන එකක් තිබ්බ කියන හැම කියන්නේ කෙනෙක්ට මානසික ගැටලුවක් තියෙනවා කියලා. හැබැයි මේ මානසික ගැටලුවක් එකට මේක මානසික ගැටලුවක් වෙන්න පරිවර්තනය වෙන්නේ මෙන්න මේ තියෙන ඔබ්සෙෂන් එක ඔයාට වාගේ ජීවිතේ අනිසි විදියට බලපෑම් කරන්න ගත්තොත් ඒ කියන්නේ ඔයාට ඔයාට සාමාන්‍ය day to day දේවල් කරගන්න බැරි වෙනවා. එතනින් එහාට ගිහිල්ලා ඔයාට මේ ප්‍රස්තාව කරගන්න බැරි වෙනවා. සබඳතා පවත්ව ගන්න බැරි වෙනවා. මෙන්න මේ වගේ දේවල් වෙනවා මේක සමහරට ලෙඩක් වෙන්න පුළුවන්. දැන් මම ඉස්සෙල් තේරුම් කරලා දෙන්න මොකද මේ ලෙඩේ හරියටම කියලා. දැන් ඒතකොට දැන් ඕකනේ ඔබ්සෙෂන් එකක් කියන්නේ. දැන් ඔබ්සෙෂන් එකක් ඔළුවට ආවහම ගොඩ කට්ටියට ඕන වෙනෝ කම්පල්සිව් බිහේවියර්ස් වල යෙදෙන්න. මොකද්ද කම්පල්සිව් බිහේවියර් එකක් කියන්නේ? මට හිතෙනවා මගේ ගෙදර ඉන්න කාට හරි මොන හරි වෙන්න පුළුවන්. ඒක නිසා මම හතර පාරක් උඩට හුස්ම ගන්න ඕන. හතර පාරක් පල්ලෙහාට හුස්ම දාන්න ඕන. මේක හතරේ හතරේ ගුණාකාර වලින් කරොත් ගැටලුවක් මෙතන නැහැ කියලා. දැන් කෙනෙක් අහන්න පුළුවන් ඉතින් එහෙම වෙනවද නැහැ. එහෙම වෙන්නේ නැහැ. හැබැයි අපි අපේ හිතේ ඇතුලේ අපිටම තියාගන්න රිචුවල් එකක් කියලා එකක් මෙන්න මේ රිචුවල් එක අපි නිතර නිතර කරන්න ගන්නවා අපේ හිතට යම්කිසි සාහනයක් අරන් ඉන්න. ඉතින් මෙන්න මේවට තමයි අපි කියන්නේ කම්පල්ෂන්ස් කියලා. ඒ කියන්නේ මගේ ඔළුවට ඔබ්සෙෂන් එකක් එනෝ මේ ඔබ්සෙසිව් තෝට් එකේ යම්කිසි පාලනයක් කරගන්න මම මොකද කරන්නේ? මම යම්කිසි බිහේවියර් එකක් පෙන්නනවා. ඒ කියන්නේ මම මොනවා හරි දෙයක් කරනවා. මේකට තමයි අපි කියන්නේ කම්පල්ෂන් එකක් කියලා. ඉතින් කම්පල්සිව් බිහේවියර්ස් කියන්නේ වෙනම කැටගරියක්. ඒක අපි වෙනම කතා කරන්න ඕන දෙයක්. අද දැන් මම ඒක සම්පූර්ණයෙන්ම කතා කරන්නේ නැහැ. සමහරලාට කෙනෙක්ට හිතෙන්න පුළුවන් හරි මෙන්න මේ මාව පොලිසියෙන් අරන් එන්න මේ අරන් යන්න හදනවා. ඒක නිසා මම්මගේ මුළු කාමරේම ක්ලීන් කරන්න ඕනේ. දැන් මට පොදුවේ ගත්තොත් මට OCD තියෙන ක්ලයන්ට්ලා ඇට්ලිස් 5-6ක් විතර මට ගිය අවුරුද්දේ හම්බුණා. ඒක එක්ක ගන්න තියෙන එක එක ගැටලු. කෙනෙක්ට රිලිජස් මේ තැනකට ගියාම ඩිස්ටර්බන්ස් එන එක වෙන්න පුළුවන්. තව කෙනෙක්ට පොලිසියෙන් තමන් අරන් යන්නේ කියලා කාමරේ ක්ලීන් කරන එක වෙන්න පුළුවන්. තව කෙනෙක්ට එතනින් එහාට ගිහාම මොනවා හරි පුද්ගලයෙක් ගැන එහෙම මොනවා හරි තියෙන අදහසක් ඔළුවට නිතර නිතර එනවා වෙන්න පුළුවන්. කෙනෙක්ට නම්බර ගැන තියෙන මොනවා හරි ගැටලුවක් වෙන්න පුළුවන්. කෙනෙක්ට සතෙක්ට තියෙන බයක් වෙන්න පුළුවන්. බය කියන එක නෝමල් ෆෝබියා එකක්. හැබැයි ෆෝබියා එක ගැනත් නිතර නිතර හිතෙන් අරගෙන තමන් බොහොම ඩ්‍රාස්ටික් දේවල් කරනවා නම් ඒක සමහර ඔබ්සෙසිව් තෝට් එකක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒ සතා එනවට බයේ හැමතිස්සෙම කාමරේ චෙක් කරනවා නම් නියමයක් කරනවා නම් අන්න එතකොට ඒක කම්පල්ෂන් එකක් වෙන්නත් පුළුවන්. දොර හැමතිස්සෙම ඇර 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 ආයි ආයි වහ වහ බලනවා නම් අන්න එතකොට ඒක කම්පල්සිව් බිහේවියර් එකක්. ඉතින් ඔන්න ඕක තමයි සාමාන්‍ය බේසිකලි OCD කියන එකේ වෙන්නේ. මේක ඩිසෝඩර් එකක් වෙන්නර මම කලින් කිව්වා වගේ මේක තමන්ට බලපානවා නම් ගොඩක්ම සමාජය මේ පද අපේ රිලේෂන්ෂිප්ස් වලට බලපානවා නම් අපේ අස්සාවට බලපානවා නම් අපේ අධ්‍යාපනයට බලපානවා මෙන්න මේ දේවල් වලට තමයි මේ ඒ වගේ වෙනකොට තමයි අපිට කියන්න පුළුවන් මේක ඩිසෝඩර් එකක් කියලා. හැබැයි මෙහෙමයි. දැන් මේක ඩිසෝඩර් එකක් කියලා ඔයාට ඩයග්නෝස් කරගන්න ඕන නම් ඔයා අනිවාර්යයෙන්ම යන්න ඕන සයිකියාට්‍රිස් කෙනෙක් හම්බ වෙන්න. එහෙම නැත්නම් ක්ලිනිකල් සයිකොලොජිස්ට් කෙනෙක් හම්බ වෙන්න. මේ දෙන්නට තමයි පුළුවන් ඔයාව ඩයග්නෝස් කරන්න. ඒගොල්ලෝ ඩයග්නෝස් කරලා ඔයාට කියන්න පුළුවන් නියත වශයෙන්ම ගොඩක් අට ඔයාට තියෙන්නේ මේකමද නැත්නම් වෙන
රෝගයක්ද කියලා. නැත්තම් වෙන රෝග තත්ත්වයක්ද නැත්තම් වෙන මොන හරි මානසික තත්ත්වයක්ද මේක ඒගොල්ලෝ තමයි හරියටම කියන්න පුළුවන්. ඇයි මම එහෙම කියන්නේ? දැන් ඔබ්සෙෂන් එකක් සමහර වෙලාවට ඩෙලූෂන් එකක් වෙන්නත් පුළුවන්. දැන් මට මතකයි එකපාරක් මට ක්ලයන්ට් කෙනෙක් හිටියා. ඔහුම දැඩි බියක් තිබ්බා මෙයාට. දැන් ඇත්තට මෙයාව මේ ඩයග්නෝස් කළා තිබ්බේ OCD තියෙන කෙනෙක් කියලා තමයි. හැබැයි OCD plus psychosis තියෙනවා කියලා. ඒ කියන්නේ psychotic symptoms මෙයාට තියෙනවා. මෙයා බයෙන් ඉන්න එක එක්තරා කාරණාවක් තමයි. ඒකෙන් ගැලවෙන්න මෙයා නිතර නිතර compulsive behaviors වල ඉන්නවා කියන එකත් එක්තරා දෙයක් තමයි. හැබැයි ඒකට අමතරේ මෙයාගේ හිතේ ටිකක් විකෘති අදහස්නුත් තියෙනවා. විකෘති කියලා කියන්නේ මේ අනිත් මිනිසුන් කරදරයක් යන අදහස් කියන එක නෙමෙයි. සමහර එකට හරි වචන විකෘති නොවෙන්න පුළුවන්. නිකන් අර හරිම distorted ideas. මේවා real දේවල් නෙමෙයි. කියන්නේ පිට රටක ඉන්න පොලිසිය මාව හොයාගෙන ඉන්නේ. මගේ ෆෝන් එක දැන් ටැප් වෙනවා ඇති. මෙන්න මේ වගේ දේවල් හිතෙන්න ගන්න. එතකොට මේක ඔබ්සෙෂන් එකක්ම නෙවෙයි. මේක සමහර ඩෙලූෂන් එකක් වෙන්නත් පුළුවන්. අන්න ඒ වෙනකොට අනිවාර්යෙන්ම එහෙනම් ඉතින් ඇන්ටිසයිකෝටික් මෙඩිකේෂන් හරි එහෙම මොන හරි එකට ගැළපෙන බෙහෙත් එකක් ඔයා ගන්නත් ඕන. ඉතින් ඒක ડોක්ටර් කෙනෙක්ට තමයි කරන්න පුළුවන්. විශේෂයෙන්ම සයිකියාට්‍රිස් කෙනෙක්ට. එතකොට කවුරුත් කියන්නේ නෑ නෑ එහෙම බෙහෙත් ඕනේ නෑ මේක මේ මෙහෙම විසඳ ගන්න පුළුවන් කියලා නෑ. එහෙමනම් මං හිතන්නේ විසඳ ගන්න පුළුවන් කියලා. ඕගොල්ලෝ ඉස්සෙල්ලාම කරන්න ඕන දේ ගිහිල්ලා ඒකට අවශ්‍ය හරි පුද්ගලයා හම්බ වෙලා ඒ ඩයග්නොසිස් එක කරගන්න. අනිත් එක කියන්න ඕන ගොඩක් වෙලාවට මේ වගේ තත්ත්වයන් ආවම මිනිස්සු ගොඩාක් බය වෙලා සමහර තියෙකල ගොඩක්ම ඩිස්ට්‍රෙස් එකේ ඉන්නා වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ ස්ටේබල් කරන්න බෑ නිකන් නිකන් කතා කරා කියලා. මට වාඩි පුළුවන් පොඩි ඇෂුරන්ස් එකක් දෙන්න ආයෙම ගැටලුවක් වෙන එකක් නෑ කියලා. මම ওই ඇෂුරන්ස් එක දුන්නා කියලා ඔයාගේ හිත හැදෙන්නේ නැව හෙටත් ඇවිල්ලා ඔය ප්‍රශ්නෙම මගෙන් ආයෙ පාරක් අහන්න පුළුවන්. අන්න ඒ වෙනකොට සයිකියාට්‍රිස් කෙනෙක්ට පුළුවන් නම් ඇත්තටම මට බෙහෙත් දෙන්න. සමහර තියෙ ඔයාගේ තියෙන මොන හරි බලපාන හේතුව හරි මොන හරි ප්‍රශ්නේ යම් කිසි ප්‍රමාණයක පාලනයක් කරන්න පුළුවන්. අන්නේ පාලනය කරාම තමයි ගොඩක් වෙලාවට මේ අපි කරන චිකිත්සා වගේ දේවල් ගොඩක් වෙලාවට සාර්ථක වෙන්නේ. ඉතින් චිකිත්සාවක් මොකක්වත් කරන්නේ නැතුව බෙහෙත් ගන්න එක සමහරට 100%ක්ම හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. වරදිනවා කියන්නේ මේ මොකක්වත් කරදරයක් වෙනවා කියන එක නෙමෙයි. හරියන්නේ නැතුව සමහර කට්ටියට ඒතර ප්‍රොබ්ලම් එක තියෙන්න පුළුවන්. ඒක ගැන මම ඇත්තටම කතා කරන්න යන්නේ මොකද බෙහෙත් ගැන කතා කරන්න මට එක්ස්පර්ටිස් එකක් නැහැ. මම වෛද්‍යවරයෙක් නෙමෙයි. නමුත් මම හිතුවා මේ චිකිත්සාවක් කරන එකේ තියෙන වැදගත්කම කියන්නේ. ඉතින් මොනවද චිකිත්සා කියලා අපි කරන්නේ? දැන් චිකිත්සා කියලම කිව්වට සමහර වෙලාවට මේ ගොඩක් වෙලාවට ඔයා ක්ලිනික් එකකට ගියොත් එහෙම නැත්නම් සයිකොලොජිස්ට් කෙනෙක් හම් වෙනියොත් ඒගොල්ලෝ බොහොම සිස්ටමැටික් විදිහට මේ දේ කරන්න පුළුවන්. දැන් මම අද මේ චිකිත්සාව ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ නෑ. නමුත් මං හිතුවා පොඩි පර්සනල් දෙයක් ඔයගොල්ලොන්ට කියන්න. මේ වගේ දෙයක් තියෙනවා අපි කොහොමද මේක ගැලවෙන්නේකින් අපි එළියට එන්නේ කියලා. ඉතින් මම කරපු පොඩි එක්සර්සයිස් එකක් මගෙත් එක්ක මං හිතුවා ඒක කිව්වොත් සමහර ඕගොල්ලොන්ටත් ඒක පොසිටිව් දෙයක් වෙයි කියලා. ඔන්න ඉතින් මේක කතාව. මම පොඩි කාලේ 7 වසරේ වගේ ඉන්නකොට මම යනවා ඒ දවස්වල අපේ ආච්චිලා ගෙදර ගහල්ලේ අක්මීමන තමයි අපේ ආච්චි ඉන්නේ. ඉතින් මීට අවුරුදු මම කියන්නේ 20කට විතර කලින්. ඉතින් මං ඒ දවස්වල ගිහිල්ලා ආච්චිලා ගෙදර අයියා මායි ඉන්නවා. අපි ඉන්නකොට දවසක් මහරෑ ඇඳේ නිදාගන්න ගමන් කාලි තිබ්බේ මේ වගේ මේ සාමාන්‍ය මෙට්ට නෙවෙයි තියෙන්නේ ඔය ස්පොන්ජ් ගතිය තියෙනවනේ ඒ කාලේ කොහු මෙට්ට දේනවා. දැන් ඔය කොහු මෙට්ටයක් තිබ්බ කොහු මෙට්ට ඇතුලේ හිටියා අර ගරුණ පත්තෑ. ඉතින් ඔය පත්තෑ අපේ අයියව කෑමට පස්සේ මට ලොකු බයක් එන්න ගත්තා මගේ ඔළුවට. ඒ මොකද්ද සර්පයෙක් ඉඳීවි කියලා මම නිදාගන්න කාමරේ. ඉතින් ඕක දැනන කාලයක් මගේ ඔළුවේ තිබ්බ දෙයක්. සර්පයෙක් ඉන්න පුළුවන් ඉතලා මං කෑවොත් මට මොකද වෙන්නේ? ඉතින් මං ඊට පස්සේ අවුරුදු 2-3ක් යනකම් ආච්චිලා ගෙදර මොනම හේතුවකටවත් නිදාගන්න යන්නේ නැහැ. මහරයට යන්න කැමතිත් නැහැ, නිදාගන්න යන්න කැමතිත් නැහැ. ඉතින් මට ඔළුවට හරියට වද දෙනවා. ඒ වගේම තමයි ඊට පස්සේ කාලෙත් අපේ ගෙවල් වල ඇත්තටම ගාල්ලෙත් එහෙමයි, මිනුවරත් එහෙමයි. සර්පයෝ කීප දෙනෙක් ඇත්තටම හම්බ වෙලා තියෙනවා. දැන් අර මං කිව්වේ කලින් වීඩියෝ එකක බලගුණ තේරෙන්නේ මං අර මේන්ටෙනන්ස් සයිකල්ස් කියලා කතා කරා. ඉතින් ඒ වගේ මට මේක මේ සබ්ජෙක්ට් ගැන හිතන වතාවට මගේ ප්‍රශ්නේ හරිම සංකීර්ණ වෙන්න ගත්තා. හැබැයි මට ඔය දේ වෙන කාලේ මම දවසක් මං බම්බලපිටියේ මැජෙස්ටික් සිටි එකට ගියාම ඒක තිබ්බ උඩුතට්ටුවේ පොත් කඩයක්. ওই පොත් කඩේ තිබ්බ පොතක් ද සුපර් බ්‍රේන් කියලා කවුද ලියලා තිබ්බ දීපක් චොප්රායි ડોક્ટર රුඩෝල්ෆ් ටන්සි කියලා කියනවා. ඉතින් ડોક્ટર දීපක් චොප්රායි මේ ටන්සි ලියව පොත අරගෙන මං ගෙදර ආවා. ගෙදර ආවම මේ පොත දැන් කියවන ගමන් මේ පොතේ තිබ්බ එක්තරා තැනක
මේ වගේ බයක් තිබ්බොත් අපි මොකද කරන්න කියලා. දැන් OCD වගේ තියෙන කට්ටියට මෙන්න මේ ෆියර් රෙස්පොන්ස් කියන එක එන්න පුළුවන්. අපේ ෆියර් රෙස්පොන්ස් කියන එක එන්නේ ලිම්බික් සිස්ටම් එකත් එක්ක. දැන් අපේ ඔළුවේ තියෙන ලිම්බික් සිස්ටම් එක කියලා මෙන්න මේ ලිම්බික් සිස්ටම් එකේ අපේ තියෙන මේ බ්‍රේන් සර්කිට්‍රි එකක් මෙන්න මේ සර්කිට්‍රි එක ඇක්ටිව් වෙලා තියෙනකොට ඔන්න අපිට ෆියර් රෙස්පොන්ස් එක එනවා. දැන් ඔය ෆියර් රෙස්පොන්ස් එක එක්ක සයිකියාට්‍රිස් කෙනෙක් නම් බෙහෙත් මගින් පාලනය කරන්න පුළුවන්. දැන් අපි වගේ සාමාන්‍ය මනුස්සයෙක්ට නම් සමහරට අපි මොනවා හරි වෙනත් ආකාරයේ දෙයක් ඉගෙන ගත්තොත් අන්න ඒ දේ නිසා මේ සර්කිට් එකේ මේ රෙස්පොන්ස් එක පාලනය කරන්න පුළුවන්. ඒක ඕගොල්ලන්ට බලන්න පුළුවන් සර්ච් කරලා ෆියර් රෙස්පොන්ස් එක එන්නේ කොහොමද කියලා ලිම්බික් සිස්ටම් එකේ වෙනම ස්ටඩි කරන්න පුළුවන්. මම අද ඒක ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඉතින් ඔන්න ඕක තමයි සරල කතාව සරලවම කිව්වොත්. දැන් කොහොම හරි මම ওই පොතේ තියෙච්ච එක දෙයක් ෆලෝ කරේ. පොතේ කියලා තිබ්බා ඔයා බය නම් බය වුණාට කමක් නැහැ. මේ කොළුවට වද දෙනවා නම් වද දුන්නටත් කමක් නැහැ. හැබැයි එක දවසක් ඕක වුණාට කමක් නැහැ කියලා හිතලා Taman නිදාගන්න කියලා. ඒ කියන්නේ ඒක බේසිකලි තිබ්බේ හරි සතෙක් වෙනවයි කියලා බයයි සම්පේක් වෙනවයි කියලා බය මේ දේවල් වගුරුවේ තියෙන හරි වෙන්න පුළුවන් නරකම දේ සතා එනේකනේ. සතා ආවයි කියන එක කියන්නේ සතා කියලා මාවම කනවා කියලා. මට ගොඩක් දේවල් කරගන්න පුළුවන් ඒ වෙලාවේ. ඇයි මට එහෙම කරගන්න බැරි වෙන්නේ? මම බය වුණාම ගොඩ වෙලාවට අපේ මේ ඇඟේකට රියැක්ට් කරන්න ගන්නවා. අපේ ඉමෝෂන්ස් එන්න ගන්නවා, පපුව ගැහෙන්න ගන්නවා. මෙන්න මේ වගේ දේවල් වෙනකොට අපේ ඩිසිෂන් කැපැසිටි එක එන්නේ නඩු වෙන ගන්නවා. මොකද අපේ ඇටෙන්ෂන් එක නැරෝ වෙන නිසා. ඇටෙන්ෂන් එක නැරෝ වෙන නිසා තමයි අපිට දේවල් කර කියා ගන්න බැරි. එතකොට අපි අර ඕල්ටර්නේටිව් දේවල් හොයන්නේ නැතුව ගොඩක් වෙලාවට අර හරිම නෙගටිව් දේවල් හොයන්න අපි පුරුදු වෙනවා. ඉතින් ඔන්න ඔයගේ දේවල් තමයි ඊට පස්සේ ඒක අපේ හිතන විදියට බලපානවා, අපේ චර්යාවට බලපානවා. ඊට පස්සේ අපි මේවෙන් ගැලවෙන්න කියලා මේ සේෆ්ටි සීකින් බිහේවියර්ස් වලට යන්න ගන්නවා. ඉතින් මෙතන මේ OCD ම විතරක් නෙවෙයි, සමාජයෙන් පොඩි ඇන්සයිටි ගතියකුත් මෙතන තියෙනවා ගොඩක් වෙලාවට ප්‍රෙසිපිටේට් වෙන. ඉතින් මේක මේ ක්‍රිස්ටල් ක්ලියර්ම කියන්නේ බෑ, මෙහෙම තමයි වෙන්නේ කියලා. නමුත් සරල වශයෙන් ඔන්න ඔයගේ තත්ත්වයකට තමයි එන්නේ. ඉතින් මේ පොතේ කියලා තිබෙන එකම දෙයක් දැන් වෙන්න පුළුවන් නරකම දේ යෝකනේ. ඉතින් එක දවසක් නිදාගෙන බලන්න කියලා. ඉතින් මම ඇත්තටම එක දවසක් නිදාගත්තා වුණා. කිසිම දෙයක් හොයන්නේ කරන්නේ නැතුව. දෙවෙනි දවසේ ඉතින් මම ඇහැරුණා, මට කිසිම ගැටලුවකුත් ඇත්තටම නැතුව. ඉතින් ඔන්න එදා ওই දේ කරාට පස්සේ මම සෑහෙන ප්‍රමාණයක් මාවම කන්ට්‍රෝල් කරන්න පටන් ගත්තා. මම මට පොඩි පොඩි එක්සර්සයිසස් දුන්න කරන්න. හරි. අද ඇඳේම වම් පැත්ත බලන්න තු නිදාගන්න. හෙට මං ඇඳේ දකුණු පැත්ත වම් පැත්ත දෙකම නොබල නිදාගන්න. ඔන්න ඔවගේ ඔවගේ මම චුට්ට වැඩි කරලා කරනකොට මට යම්කිසි කාලයක් ආවා. මං ඇත්තටම ඇඳයට බලන් හිතන්නෙත් නැති. ඒ කියන්නේ මං ආව නිකන් මං ඇඳේ ජොග් ගාලේ වැටලා නිදාගන්න. මම නිකමටවත් ඇඳ බලන්නේ නැහැ. දැන් නම් මං ඇත්තටම නිකන් සතියකට පස්සේ ගෙදර ආවත් ගන්න ඇඳේ පොඩ්ඩක් අනිත් පැත්තට ගිහිල්ලා ඒ කියන්නේ ආවහම ඇඳ මාරු කරන මැද අනිත් පැත්ත කොහොමත් පේනවා. එච්චර තමයි. ඉතින් මං ඊට පස්සේ මුකුත්ම හොයන්නේ ඇඳයට නම් මං ජීවිතේට බලන්නේ. ඉතින් ඔන්න ওই විදිහට අපිට පුළුවන් සිස්ටමැටිකලි අපිව පාලනය කරගන්න. අපි අපේ හිත පාලනය කරනවද, හිතට අපිව පාලනය කරන්න දෙනවද කියන එක අපි හිතන්න ඕන දෙයක්. ඔයා ගොඩක්ම ඩිස්ට්‍රෙස් එකේ නම් ඉන්නේ, ඔයා සයිකියාට්‍රිස් කෙනෙක් හම්බ වෙනක තමයි ඉස්සෙල්ලම කරන්න ඕනේ. හැබැයි සයිකියාට්‍රිස් කෙනෙක් හම්බ වෙලා ඔයා ටිකක් ස්ටේබල් වෙනවා කියලා දැනගන්නකොට ඔයා කරන්න හොඳම දේ තමයි චිකිත්සාවකට යන එක. ඒ කියන්නේ සයිකොලොජිස්ට් කෙනෙක් හරි සයිකෝതെරපිස්ට් කෙනෙක් හරි හම්බ වෙලා මේ අවශ්‍ය ස්කිල්ස් හරියට ඉගෙන ගන්න එක. මේ ස්කිල්ස් ඔයා ඉගෙන ගත්තොත් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ යම්කිසි වෙනස්කමක් සිදු කරගන්න. මේ ගැටලු ආයි පාරක් එන එක වළක්වන්න. මෙතන වෙන්න ඕනේ මේකයි. මේ ප්‍රශ්නේ විතරක් හරියට විසඳගෙන හරියන්නේ නැහැ. මේ ප්‍රශ්න ගැටළු වෙන්නේ මේකේ යට බලපාන මොන හරි කෝ සයිකොලොජිකල් ප්‍රොසෙස් එක ප්‍රශ්නයක් තියෙන නිසා. අන්නේ කෝ සයිකොලොජිකල් ප්‍රොසෙස් එක තමයි අපි ඇඩ් කරන්න ඕනේ. ඒකයි මම කිව්වේ මේකට අවශ්‍ය මේ ස්කිල් එක තමයි අපි ඩෙවලොප් කරගන්න ඕනේ කියලා. ඉතින් මොන්නේ මේක ඩෙවලොප් කරගන්නවා නම් ඕගොල්ලන්ට පුළුවන් මේකෙන් එළියට එන්න. ඉතින් මම තව ඉස්සරහට මේ වගේ වීඩියෝ එකක් දාන්නම්. අපිට මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියලා මේ වගේ සිතුවිලි තියෙන අපිට ගොඩක්ම පුළුවන් දේ තමයි මේක තියෙන දැන් ওই සිතුවිල්ලට එක්ක ඇසෝසියේට් වෙන අපේ රියැක්ෂන් එක චේන්ජ් කරගන්න එක. ඒක CBT වලින් උත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම ගොඩක් කරන්නේ කැමති කොම්ප්ලිමෙන්ටරි තෙරපිස් පාවිච්චි කරන්න. ඒකට උදාහරණයක් වශයෙන් අපි ඔයාලට මගේ channel එකේ ගියලා බලන්න පුළුවන් self hypnosis තියෙනවා, impulse control වලට, urge issues වලට, ඉතින් එහාට ගියාම ඔය ගොඩක් ඔයගේ obsessive වෙන thoughts වලට. ඉතින් අර සිංහලෙන් මම හදලා තියෙන එකක් අනවශ්‍ය සිතුවිලි බැහැර කරමු කියලා. ඒක තනිකරම තියෙන්නේ මේ වගේ OCD තිබ්බ ක්ලයන්ට් කෙනෙක්ට අත්‍තරම හදපු ට්‍රැක් එකක්. මේක මම ඕගොල්ලෝ හිප්නොසිස් කියන දේ ගැන දන්නේ නැත්නම් මම එකට ප්ලේලිස්ට් එකක් දීලා තියෙනවා. ඕගොල්ලෝ බලන්න පුළුවන් හිප්නොසිස් කියන්නේ මොකක්ද කියලා යම්කිසි අදහසක් ගන්න.
අර සාමාන්‍ය සම්ප්‍රදායික ටීවී එකේ දකින මැජික් එකක් නෑ ඒක කිසි දෙයක්ම ඒක සම්පූර්ණයෙන්ම තමන්ගේ හිත යම් කිසි පාලනයකට ගේන්න පාවිච්චි කරන අපි දෙයක් ඉතින් ඒ දේ පාවිච්චි කිරීම තුමින් ඔයාලට පුළුවන් ඔයාලගේ තියෙන ප්‍රොබ්ලම් එකට තියෙන රියැක්ෂන් එක වෙනස් කරන්න ඉතින් මෙන්න මේ වගේ එක්සර්සයිසස් ගොඩක් කරාම අපිට පුළුවන් අපේ යම් කිසි පාලනයක් ගේන්න හැබැයි පාලනය ඉන්න ඕන නිවැරදි අවබෝධිකුත් එක්ක ඉතින් ඒක නිසා මේක කරන්න ඕන හැමතිස්සෙම CBT වගේ conventional therapy එකක් එක්ක මේ complementary therapies කරන්න ඕන hypnosis වගේ ඒවා එහෙම නැතුව මේ ඔළුවෙන් මේක ඉරේස් කරලා දාන්න මට අමතක කරලා මේක මේ නැත්තම් කලින් ලෝකෙට ගිහිල්ලා මොනවා හරි හොයන්න ඒ වගේ දේවල් කරන්න බෑ කොහෙත් එහෙම කවුරු හරි කියනවා නම් ඒක බොහොම මුලාවේ දාන දෙයක් ඉතින් ඔන්න ඕක තමයි මට අද කියන්න ඕනේ සරල චර්යාත්මක වෙනස්කම් වලින් අපි කොහොමද කියලා අපි ගැටළු වලින් එළියට එන්නේ අපි තියෙන මේ අපිට බය දැනෙන දේවල් වලින් එළියට එන්න අපිට මේ ඔළුවට ඇන්සයිටි එන එකෙන් අපි කොහොමද එළියට එන්නේ ඉතින් මං හිතනවා අද මේ වීඩියෝ එකනොත් ඕගොල්ලන්ට යම් කිසි දෙයක් ඕගොල්ලන්ගේ ජීවිතයට එක්කව කරගන්න පුළුවන් වුණේ කියලා ඉතින් ඒක තමයි මට ඇත්තටම අද කියන්න ඕන උනේ ඉතින් ආයි පාරක් අපි මේ වගේ වීඩියෝ එකකින් හම් වෙමු මේ වගේ රෝගචාරී තත්ත්වයක් ගැන කතා කරමු ඒ වගේම තමයි රෝග ගැන කතා කරන්නට වඩා මෙවෙන් එළියට එන්නේ කොහොමද කියලා අපි කතා කරමු ඉතින් එහෙනම් ආයි පාරක් හම් වෙමු.